දාගත්තොත් නරකද? මේ ඒක නෙමෙයි මල්ලි මේ YouTube channel එක subscribe කරන්න වගේ page එක like කරන්න bell එක click කරන වැඩි අන්තිමට දාමුද? අයිබෝන් අද සජීවී දේශපාලන වැඩසටහනක යුතු වෙන්නේ අලුත් ජනාධිපති අපේක්ෂකයෙක්. ඔහු නමින් පොල්කරු. අයිබෝන් පොල්කරු මහත්මයා. අයිබෝන් ඉරාජ්. හා අපොන්ද තැම්පක් කරා. මේ වෙනකොට ඉරාජ් මේ සමස්ත ලංකා පොරපොල් කඩන්නන්ගේ සංගමයේ ඒ සීල කටයුතු සූදානම් කරලා තියෙන්නේ. කොහොමද එක පාටම ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලන්න ඕන කියලා අදහසක්? ඉරාට යන එක්සත් ජාතීන්ගේ හොරපොල් කඩන්නන්ගේ සංගමය සහ සමස්ත ලංකා හොරපොල් කඩන්නන්ගේ සංගමය ඒ වගේම තවත් සංගම් කීපයක එකමුතුවෙන් ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා ඒකමතිකව තීරණය කළා. තුමාගේ දැක්ම මොකද්ද? අපේ දැක්ම තමයි හොරපොල් කඩන්න හිතෙන රටක් තාත්තට එනවා කියලා කිසිම දැනුම් දීමක් උනේ නැහැ නේද? ඉරාක් දැක්කේ නැද්ද? ලංකාව පුරා පෝස්ට් ව්‍යාපාරයක් ගියා. ලයි කණුවල තාප්පවල හැමතැනම මේ පෝස්ට් ගහලා රට විනාශ කළා. ඒ විතරක් නෙමෙයි ඉරාක්. දැන් ආයේ දින පොල්ලුරා ආවා කියලා ලොකු පෝස්ට් ව්‍යාපාරයක්. ඉරාක් දෙකියන්න මම මේ වෙනුවෙන් බාරයක්ත් උනා. බාරයක් වෙලා පොල් ගස් කපලා පොල්ගස්සක් කපනකොට ඉරාට කියන්නේ පූදින්න ඔන්න මෙන්න තියෙන පොල්ගස්සු කපන්න උනා එක කනකාඩුයි ඉතින් කරන්න දෙයක් නැහැ. නෑ අයියෝතුමා අපේක්ෂකෙන්න මඩ ගන්න නැති. ඉරාට මම මගේ දේශපාලන ජීවිතේදී කිසි කෙනෙකුට මඩ ගහන්නේ නැහැ. ඔයා බලන්න මම ලංකාවේ බුද්ධිමතුන් එකතු කරලා පොල් මග ඔබතුමා දේව පොල් මග කියන නමින් වැඩසටහනක් තිබිපත් කළා. මේක හරි ලක්ෂණ වෙනවා. එළවත් එස්සමක් ඉදවත් තුන. ඔබතුමා වැඩිපුර ඉන්නේ පොළවෙණි ඉහළ ගිය. ඔබතුමා මොකද කරන්නේ? ඉරා ඒකට පිළිතුරු තියෙනවා. ප්‍රශ්නයක් ඇතුළොත් බලමු. මයිලන් ඡන්ද ලකුණ මොකද්ද? ඉල්ලන්නේ ලකුණ පිළිබඳව පොඩි ප්‍රශ්නයක් ආවා ඉරා. මේ ඉරාට කියන්නේ රාමදින්නන්ගේ සංගමය ඒගොල්ලෝ සහය දෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සහය ලැබෙනවත් එක්කම මේ ඒගොල්ලන්ගේ ලකුණු පිළිබඳව පොඩි ප්‍රශ්නයක් ආවා. ඒගොල්ලෝ කියනවා පොල් ගෙඩිය පිළින් පැත්තෙන් අපිට එන්න බෑ කියලා. ඒගොල්ලෝ කියන්නේ රාමුට්ටියෙන් ඉල්ලමු කියලා. ඉරා හිතේ තියාගන්න පොල් ගෙඩිය මිස අපි මේ ඡන්ද ව්‍යාපාරය කරන්නේ නැහැ කියලා මම කියන්නේ. රටේ ජනාධිපති වුණාම මේ අපේ මහජනතාව මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ රටේ සියලු පුරවැසියන්ට මම මේ වෙලාවේ කියන්න කැමතියි ඔයගොල්ලෝ බලන් ඉන්න ලංකාවේ සියලුම දෙනාට රැකියා ලක්ෂ 510ක් ඇති කරනවා ඉතින් මම මේ කොහොම වගේ කියන්නේ? ලංකාවේ ඉන්න ජනගහන කෝටි 2ක්. ඒ කියන්නේ ලක්ෂ 200ක් විතර. මෙහෙමනේ ඉරාජ් මම විශ්වවිද්‍යාලම කරන්න හිතන් ඉන්නේ පාසල් මට්ටමින් මෙම නව විෂයක් හඳුනා ගන්න. මේ විෂය කරගෙන යන ගමන් මේ ළමයි පාසලෙන් ඉවත් වුණු ගමන් මේගොල්ලන්ට ඉහළ රැකියාවක් හම්බ වෙනවා. ඒ වගේම ලංකාවේ තියෙන පොල්ගස් ලක්ෂ 600ක් විතර. ඒ ලක්ෂ 600ට බලන්න ඉරාජ් එක්කෙනේ පොල්ගස් දෙකක් නැකෝ හැකියා ලක්ෂ 400ක් බලන්න හොඳ ක්‍රමවේදයෙන් තමයි මම මේ කියන්නේ. ඒක අපිට පැහැදිලිද? තව ඔබතුමාගේ කියන බලාපොරොත්තු මොනවාද? ඉරාජ් මම මේ වෙලාවේ පැහැදිලිවම කියන්න කැමති ලංකාවේ මහජනතාව ළඟට ගිහිල්ලා ඔවුන්ගේ දෙපතුල ළඟට ගිහිල්ලා බලන්න ඉරාජ් පොල් ගාලා දෙනවා විතරක් නෙමෙයි මාසෙකට එක පොල් ගෙඩිය බැගින් දෙන්න මම කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි නව මාදිදී අලුතෙන් හිරමණයකුත් ගාලා දෙන්න කටයුතු කරනවා. නැසෙන් ඔබතුමා හිතනවාද ඔබතුමාට ලංකාවේ මහජනතාව තෝරගනි කියලා? ඔබතුමා පැහැදිලිව ඉරාජ්
මම ඉල්ලන්නේ අවුරුදු පහකට විතරයි. මේ අවුරුදු පහේ මට කරන්න බැන්නම් මම ආය ඉල්ලන්නේ. මම හිතනවා ලංකාවේ පොල් ලෙලි ගහන, පොල් ගාන, පොල් උයන මේ සියලු පුරවැසියන් මාව තෝරගනී කියලා. ඉරාජ්, මම සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි, මම යකඩ මිනිහෙක්. මාජන්තාවට කියන්නේ ඉරාජ්, මම ගමේ මිනිහෙක් ඉරාජ්. පොල් ලෙල්ලේ, පොල් හනස්සේ, පොල් වල්ලේ, ඉරට්ටේ, මූ වල්ලේ. ඒ විතරක් නෙමෙයි ඉරාජ්, ගමේ පොල් සම්මෝලේ සුවඳ පවා මං හොඳට අඳුරන මිනිහෙක්. ඒ සුවඳ මට තාමත් දැනෙනවා. සමාවෙන්න ඕනි. මට වාතයක් ගියා. උදේට කෑවේ පානේ සම්බෝලේ. ආ!